කොහොමද හැමෝටම අද මම අලුත් අවුරුද්ද අලුත් රීබිල්ඩ් එකක් පටන් ගන්න යන්නේ හැමෝම මගෙන් අහලා තිබ්බා ඇයි මම Honda Accord විතරක් හදන්නේ කියලා Honda Accord විතරක් හදනවා කියලා එකක් නැහැ මම ඔක්කොමගේ වාහන හදනවා මගේ Mustang එකත් මම අරගෙන රීබිල්ඩ් කරපු කා එකක් මං වාහන ගද්දී ඒක ඔක්ෂන් එකේ මගේ තියෙන බිඩින් ලිමිට් එකයි අනික අනික් අපේ තියෙන එක්සෙප්ෂන් උයි ඒවත් එක්ක තමයි මම වාහන ගන්නෙ. එතකොට මගේ තියෙන බිඩින් ලිමිට් එකට මට ගන්න පුළුවන් මට අෆෝඩ් කරන්න පුළුවන් වාහන තමයි Accord ඒ රේන්ජ් එක යන වාහන. ඒ වුණාට මේ සර්විස් අති ඔක්ෂන් එකේ මට මම හිතුවේවත් නැති මං හදයි කියලා හිතුවේවත් නැති මං හදන්න පුළුවන්ද කියන්න දන්නේ නැති වාහනයක් මං ගත්තා. මම ගිහිල්ලා වාහනේ ගෙනාවේ නැහැ මං වාහනේ මෙතෙන්ට ඩිලිවර් කරගත්තා. මේ තියෙන්නේ වාහනේ. අද මම Chrysler 300 එක රීබිල්ඩ් එකක් පටන් ගන්නයි යන්නේ. මේ වාහනේ ඩැමේජස් අතින් බලද්දි මේ වාහනේ ලොකුම ඉම්පැක්ට් එක වෙලා තියෙන්නේ ඉස්සරහට. මං හිතන්නේ මෙයා ස්නෝවල ඉස්සලා ගිහිල්ලා කාව හරි රියෙන් කරලා තියෙන්නේ. මේක ඉස්සරහ පැත්තේ ඔක්කොම ඩැමේජ් වෙලා තියෙන්නේ හෙඩ්ලයිට්ස්, බම්පර් ග්‍රිල් Fenders මම බොනට් එක ගරිහම් පෙන්නන්නම් ඔයාලට මේකේ රේඩියේටර් සපෝර්ට්ස් ඒ ඔක්කොම ඩැමේජ් වෙලා තියෙන්නේ තව අපි මේකේ මේ ග්‍රිල් එක ඩැමේජ් වෙලා තියෙන තැනින් බැලුවොත් මේකේ රීඇන්ෆෝස්මන්ට් එක සම්පූර්ණයෙන් මැද වෙලා තියෙනවා ඔයාලට මේ බකල්ස් ටික පේනවා ඇති එතන බකල් වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ෆ්‍රේම් රේල්ස් ටික මිලිමීටර් එකක් දෙකක් හෝ ඊට වඩා එහෙම එහාට මෙහාට වෙලා ඇති මොකද ඉම්පැක්ට් එකත් එක්ක ෆ්‍රේම් රේල්ස් ට්වීක් වෙනවා අනිවාර්යයෙන්ම රීඇන්ෆෝස්මන්ට් එක ඇද වෙද්දී වින්ස්ක්‍රීන් එක ක්‍රැක් වෙලා තියෙන්නේ මෙතනින් ඊට පස්සේ අපි පැසෙන්ජර් සයිඩ් එකට එද්දී මේකේ කිසිම ඩැමේජ් එකක් නැහැ පැසෙන්ජර් සයිඩ් එකේ පිටිපස්සේ බම්පර් එක ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ස්කෆ් වෙලා තියෙනවා ඒවා අපිට බස් කර ලයින් කරන්න පුළුවන් ඊට පස්සේ මේ වාහනේ අපි ඇවිල්ලා ඩ්‍රයිවර් සයිඩ් එක බැලුවොත් ඩ්‍රයිවර් සයිඩ් එකේ ඔයාලට පේනවා ඇති මෙතන සයිඩ් ස්කර්ට් එක පොප් අවුට් වෙලා තියෙනවා ඒ මොකද ෆෙන්ඩර් එකේ එක ඇණයක් තියෙනවා සයිඩ් ස්කර්ට් එක ඒක නිසා සයිඩ් ස්කර්ට් එක පිටිපස්සට තල්ලු වෙලා තියෙන්නේ ඒක අපි වාහනේ අපස්සට හදද්දි එක ටක් ගාලා හයි කරන්න පුළුවන් එකක් ඩ්‍රයිවර් සයිඩ් එකෙත් ලොකුවට වාහනේ ඩැමේජස් නැහැ අපිට මේකේ ඉතුරු ඩැමේජස් ටික බලන්න මේකේ බම්පර් එකයි හෙඩ්ලයිට් එකයි ඩැමේජ් වෙලා තියෙන කැල්ටික් ගලව ගන්න ඕනේ අපි කැල්ටික් ගලවලා බලමු කොහොමද මේක මොනවද මේකේ ඩැමේජ් වෙලා තින්නේ කියලා ඊට පස්සේ අපි මේ වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරනවා නම් මේකේ ඩ්‍රයිවර් එයාබෑග් එකයි පැසෙන්ජර් බෑග් එකයි දෙකම ඩිප්ලොයි වෙලා තියෙන්නේ සීට් බෙල්ට්ස් ඔක්කොම ලොක් වෙලා තියෙන්නේ එහා පැත්තේ සීට් බෙල්ට් එක ලොක් වෙලා තියෙන්නේ මං හිතන විදිහට මේකේ වින්ස්ක්‍රීන් එක ක්‍රැක් වෙලා තියෙන්නේ පැසෙන්ජර් එයාබෑග් එක නිසා හොඳ දෙයක් තමයි මේකේ රූෆ් එයාබෑග්ස් මුකුත් ඩිප්ලොයි වෙලා නැහැ ඩ්‍රයිවර් එයාබෑග් එක මාරු කරන එක මාරම ලේසි හැබැයි පැසෙන්ජර් එයාබෑග් එක මාරු කරන්න මුළු ඩෑෂ්බෝඩ් එකම දාන්න ඕනේ අපි එක ගැන ඉන්ටීරියක හදන වෙලාවට කතා කරමු අපි බොඩි ඩැමේජ් එක මොකක්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඉස්සෙල්ලා මේකේ බම්පර් එක ගලව ගත්තට පස්සේ අපිට ඇක්සස් හම් වෙනවා මේකේ මේ ඉතුරු ඩැමේජ් වෙලා තියෙන පාර්ට්ස් මොනවද කියලා බලාගන්න එනිසා අපි ඉස්සෙල්ලා මේකේ බම්පර් එක ගලව ගමු ෆ්‍රන්ට් පම්ප එක ගලව ගත්තා ෆ්‍රන්ට් පම්ප එක ගලව ගත්තට පස්සේ මේක මට ඩැමේජස් සෑහෙන දුරට බලා ගන්න පුළුවන් මේ ඉස්සරහ තියෙන ඔක්කොම වගේ ඩැමේජ් වෙලා තියෙන්නේ රේඩියේටර් සපෝට් එකට බවුන්ඩ් වෙන බ්‍රැකට්ස් වගේ තියෙනවා මේ වගේම තව සෙට් එකක් තියෙනවා මේ පැත්තේ ඒ ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම කැඩලා ගිහිල්ලා තියෙන්නේ හෙඩ්ලයිට්ස් ඔක්කොම කැඩලා ගිහිල්ලා තියෙන්නේ
අපි මේකේ ෆ්‍රන්ට් එන්ඩ් එක තව ටිකක් ගලවලා බලමු කොහොමද වෙන්නේ කියලා. මන්නේ මේ වාහනේ ඩැමේජ් වෙලා තියෙන පාර්ට්ස් වලින් 80%ක්ම ගලවාගෙන තියෙන්නේ. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේකේ මේ ෆ්‍රන්ට් රීඑන්ෆෝස්මන්ට් එක ගලවා ගන්න එක. රීඑන්ෆෝස්මන්ට් එක ගලවා ගන්න මට මේ වෙලාවේ බෑ. මොකද දැන් අපිට සෑහෙන රෑ වෙලා තියෙන්නේ. අපේ ක්වයට් අවර්ස් මේ වෙලාවේ ඒ නිසා මට මේක ගලවන්න බැරුව යන්නේ. මේක ඇතුළට තල්ලු වෙලා තියෙන නිසා මේකේ බෝල්ට්ස් තියෙන තැන, ඒ කියන්නේ බෝල්ට් හෝල් එක උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මට මේක ඇතුළට රැචට් එකක් දාගන්න බෑ. ඔයාලට මේ හිල ඇතුළෙන් පේනවා ඇති ඇනේ තියෙන මේ සෑහෙන අස්සක. ඒ වුණාට මට මෙතන රැචට් එකක් දාගන්න බෑ. ඒ නිසා මට මේ කෑල්ල කපලා එතනින් වින්ඩෝ එකක් අරගන්න ඕනේ. මේ වෙලාවේ මට එක් කරන්න බෑ. ඒ නිසා මම අදට වැඩ නවත්තනවා. මට සෑහෙන ක්ලීන් අප් එකක් තියනවා කරන්න. මොකද මේකේ ගලවපු ඒවා ටික ඔක්කොම හෙඩ් ලයිට් අනම්මන ඔක්කොම කුඩු වෙලා තිබ්බේ. ඒ ටික සුද්ධ කරලා දාන්න ඕනේ හෙට උදේ නෙමෙයි මම දැන් වැඩි වැඩ කරන්න කලින්. ඊට පස්සේ මේකේ ගලවපු කෑලි ටික ඔක්කොම මම මෙතන ෆයිල් එකක් ගහලා තියෙනවා. ඒ හෙඩ් ලයිට් කුඩු ඉච්ච ටික මෙතන මම තියලා තියෙනවා. හෝන්ස් සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසා අදට මම වැඩ නවත්තනවා. වීඩියෝ එක මම මෙතන ඉන්නවත්නවා. අද වීඩියෝ එකේ මම මේ කායක මොකද්ද කියලා අලුත් බිල්ඩ් එක මොකද්ද කියලා ඔයාලට කිව්වා. මේ කායකේ ඩැමේජස් ටික බලාගෙන ඩැමේජ් වෙලා තියෙන පාර්ට්ස් වලින් 80%ක් විතර ගලවා ගත්තා. ඊළඟ වීඩියෝ එකේ මම ජන්ක් යාඩ් එකට ගිහිල්ලා මේ කායකට ඕනේ පාර්ට්ස් ටික ඔක්කොම අරන් ඇවිල්ලා මේක හයි කරන් පටන් ගන්නවා. අදට එහෙනම් අපි මෙතන ඉන්නවතෙමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මතකද channel එක subscribe කරන්න, වීඩියෝ එක comment කරන්න, like කරන්න, share කරන්න, bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. giveaway එක තාම තියෙනවා. subscribers 1500ක් ආවා. කාට හරි මම phone එකක් giveaway කරනවා.